දළදා හාමුදුරුව කෙසකස්තකය ගෙන එම මලා උත්තමාවිය. ඒ උත්තමාවියගේ කුසින් උපන් දරු පරම්පරාවට දළදා හාමුදුරුව රාජ්‍යත්තේ සමතනතුරු දීලා දළදා රකින්නත් දුන්නා නම් මහ සංගරුවනට තේවාව බාර කරා නම් අද ඒක සුද්දෙක් අහිමි කරා නම් මේ අවුරුදු 203 පුරාට දළදා හාමුදුරුව ප්‍රාතිහාර්ය නොපානවා නම් මෙන්න මෙතනයි අපිට වැරදිලා තියෙන්නේ. මේ බල තණ්හාවට එන්න වෙරදරනවා නෙමෙයි. එනිසා සුද්දන්ට උවමනා වුණා දළදා හාමුදුරුවන්ට යටපත් කරන පවුලත් සංගරාජ්‍ය තනතුරත් දළදා හාමුදුරුවොත් යටපත් කළා වුන්ගේ පාලන ක්‍රම වේදේ ගේන්න. දළදා හාමුදුරුවෝ මූලික කරගත් රජ පවුල සතු තේවාව කිරීමට නැවත ඇති කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ. මම කියන ඒකාන්ත වශයෙන්ම දළදා හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පාන්නේ 2024. ඒ කීරවැල්ල පරම්පරාවේ නැවත ආගමනේ ලෝකයක් අල්ලේ නටවපු ජාතියක්. අද අපිව අල්ල නටවන තැනට අදපත් කරගෙන තියෙනවා. මේ ලෝකයේ ගොඩනගන්න ඉතුරු හරිය මම කරලා පෙන්නන්නම් කියලා තීරණය කරන්න. කවුද මේ කීරවැල්ල? මෙතුමාට දළදා වහන්සේ වාම දළදා වහන්සේගේ උරුමය තියෙනවද? ඒ බාරකාරත්වය මෙතුමාට හිමි විය යුතුද? ඔබට විවේචන තියෙන්න පුළුවන්. නමුත් මෙහි සැඟවී තිබෙන සත්‍ය හොයන්න රටේ ඉන්න පාලකයෝ වගකීතු බලධාරීන්ට අපි ඉතාමත්ම කරුණාවෙන් මතක් කරනවා. මේ තිබෙන්නව මුහුමේ කියන්නව නිකම්ම වචන නෙවෙයි මේවා. මේ තිබෙන්නව යට ගියාව, මේ තිබෙන්නව අතීතය පිළිබඳ හොයලා මේවට නිසි විසඳුම් ලබා දෙන්නට කියලා අපි ඉතාමත්ම කරුණාවෙන් යුතුව මතක් කරනවා. අපි ඉතිහාසය ඇතුලේ හොයාගෙන යන, ඉතිහාසය ඇතුලේ ගවේෂණය කරන, ඉතිහාසය ඇතුළෙන්ම ඉස්මතු කරගන්න උත්සාහ කරන මිත්‍රය හොයාගෙන අපි ආවා. ඇත්තටම ඔබ කවුද? ඔබම කියන්නේ. තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සතදිසක් දන්ත කල්යාණේ යටි වාම දළදා වහන්සේ ලංකා ධරණී තලයට ක්‍රිස්තු වර්ෂ 310 කිත්සිරි මේඝවර්ණාභය රජු සමයේ රැගෙන ආ දන්ත කුමරු හේමමාලා මුත්තණුවන්ගේ මිත්තණියගේ දරු පරපුරේ ලිඛිත මූලාශ්‍රවල සඳහන් ආකාරයට 18 වෙනි පරම්පරාවේ වර්තමානයේ දළදා වහන්සේගේ ලේ උරුමකරු 18 වන පරම්පරාවේ මී මුණුපුරා ඔහු කියනවා. ඔහු හේමමාලා සහ දන්ත කුමරියගේ පරම්පරාවේ 18 වෙනි පරම්පරාව නියෝජනය කරන කෙනා කියලා. ඔබ මේ කතාව කියන්නේ වගකීමෙන්ද? මාගේ පරම්පරාගත සියලු පුරාවිද්‍යා ලේඛන, ඒ වගේම මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු සමයේ ලැබුණා වූ පෘතුගීසි ලේඛන, වැලන්ටයින් ක්වේරෝස් ක්වේටෝ සඳහන් කළ ඒ ලිපි ලේඛන, ජාත්‍යන්තර කෞතුකාගාරවල තිබෙනා වූ සංරක්ෂිත ලිපිගොනු, ඊට අමතරව ලංකා රාජ්‍යයේ තිබෙනා වූ කෞතුකාගාර ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු තිබෙනා විපැරණි ලියවිලි සහ අපගේ මූක පරම්පරාගත සත්‍ය තොරතුරු ඒ ආදී සියල්ල තහවුරු කළ සියලු වාර්තා අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශාධිපති මහාචාර්ය HMDR හේරත් මහතාට 2017 වසරේ මේ දේ බාර දෙන්නේ. ඉන් අනතුරු අවුරුදු එකහමාරක් ඒ මහාචාර්යවරයා ඇතුළු ඒ අධ්‍යයන මණ්ඩලය කරන ලද ගවේෂණයේදී ජාත්‍යන්තර පෘතුගාලයේ ලිස්බන් රාජකීය කෞතුකාගාරය, ඔස්ට්‍රියා ජාතික කෞතුකාගාරය, ලන්ඩන් රාජකීය කෞතුකාගාරය සහ ලංකා රාජ්‍යයේ තිබෙනා වූ ලේඛනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු සියලු මූලාශ්‍ර සෙල්ලිපි මේ පරිශීලනය කළා වූ වාර්තාව ලබා දෙනවා. දැනට සිටින වර්තමාන දන්ත කුමරු හේමමාලා පරම්පරාවේ දළදා වහන්සේට ලේ උරුමයෙන් උරුමකම් කියව හැකි යම් කෙනෙක් වේද? ඒ යාපහුවේ කීරවැල්ල බවට ඔහු විසින් දෙන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ඒ සහතිකය මා සතුව දැනට තියෙනවා. රාජාණ්ඩු යුගයේ සිට බොහෝ රාජවංශවල සිටි උදවිය යම් ආකාරයකින් සාමාන්‍ය ජනතාව බවට පත් වෙමින් සමාජය තුළ ජීවත් වෙන මෑත කාලයේ අපට කිසියම් ආකාරයක ඓතිහාසික සංසිද්ධියක් පිළිබඳව අධ්‍යයනය කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුණා. හේමමාලාව සහ දන්ත කුමාරයා පිළිබඳව සහ මේ දෙදෙනාගෙන් පැවතෙන රාජකීය පරම්පරාව පිළිබඳව සෙනවිරත්න මහත්මයා විසින් මේ ඉල්ලීම කරන ලැබුවා දළදා මාලිගාවේ දියවඩනතුමාගෙන්. ඉතින් දියවඩනතුමා විසින් මා වෙත යොමු කරන ලැබුවා මේ ඉල්ලීම විධිමත් ඓතිහාසික අධ්‍යයනයක් කළා ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙස. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අවුරුද්ද තුළ අපට හැකියාවක් ලැබුණා කීරවැලි පරම්පරාවෙන් පැවතිනා වූ වර්තමාන 21 වන සියවසේ දෙවැනි දශකයේ
සිටින උදවිය පිළිබඳව යම් ආකාරයක ඓතිහාසික විග්‍රහයක් කරන්න. මේදී සාමාන්‍ය මානව විද්‍යාවකින් වශයෙන් සහ ඒහා සම්බන්ධ විශ්ලේෂණයේදී අපි භාවිතා කරන්නේ ඥාතිත්ව දැල් රටා විශ්ලේෂණ ක්‍රමය කියන එක. ඒ කියන්නේ එක් එක් පරම්පරාවට හිමි ඥාතිත්ව ලැබෙන ආකාරයේ දැල් රටාවක් අපි ගොඩනගනවා. මේදී මේ සෙනවිරත්න මහතාගේ පරම්පරා 17ක් පිළිබඳව මෙම ඥාතිත්ව දැල් රටා අධ්‍යයනය කළා. එක වකවානුවෙන් වකවානුවට මේ කීරවැල්ලේ පරම්පරාවේ මේ හිරිපිටියේ හිටපු දියවඩනෙල මේ තුමාගේ පරම්පරාවට අයිති මේ ඥාතීන් පිළිබඳ සොයා බැලුම් කරා. පෘතුගාලයේ රාජකීය කෞතුකාගාරයේ තිබුණු පුෂ්කර පොත්වල තිබූ සංක්ෂිප්තයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඒ උද්ෘතයන් අනුසාරයෙන් මේ තහවුරු කර ගැනීමට පුළුවන් වුණා. මේ අත්වසෙම්ම එක් ආකාරයකට අපි ආඩම්බර වෙනවා. මට ලැබුණු ඓතිහාසික සාක්ෂි අනුව සෙනවිරත්න කියන ඒ මහත්මයාගේ ඉල්ලීම විධිමත් මානව විද්‍යාත් පර්යේෂණයෙන් පස්සේ ඔහු දැනට සිටින එම පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් අපට නිගමනය කිරීමට පුළුවන්. මගේ පරම්පරාව මහා සම්මත මනුගෙන් ආරම්භ වෙන සූර්යවංශික මහා මේඝවාහන ආකාශචාරි මකාදේව ඔක්කාක වංශයෙන් හලිඟු රට බ්‍රහ්මදත්ත රජ පරම්පරාවට තමයි ලැබෙන්නේ. මේ ඉසුරු මුනි පෙම්වල දන්ත කුමරු හේමමාලා දෙපළමයි. ඒක මම අගකීමෙන් කියනවා. ඉතින් ඒ ආ ගමන් මගේදී රාජධානි 10කදී අපේ පරම්පරාවට දලදා උරුමය ලැබෙනවා. අපි කෙටියෙන් සඳහනක් කරගමු කොහොමද මේ උරුමය ඔබතුමාට ලැබුණේ කියන කාරණය. ඔබතුමාගේ පරම්පරාවට ලැබෙන්නේ කොතනින්ද කියන කාරණය. ආ මගේ පරම්පරාවට අපි මේක දැන් අවුරුදු දෙකක් තිස්සේ අපි විවිධාකාරව මාධ්‍ය ඔස්සේ මේක රෝකෙට කියලා තියෙනවා. ඒ නිසා දැනුවත් වෙලා ඉන්නවා. නමුත් අර අපි මේ සාකච්ඡාවේදී ආරම්භයක් හැටියට අපි ඒක සනාථ කරන නිසා මගේ පරම්පරාව මහා සම්මත මනුගෙන් ආරම්භ වෙන සූර්යවංශික මහා මේඝවාහන ආකාශචාරි මකාදේව ඔක්කාක වංශයෙන් හලිඟු රට බ්‍රහ්මදත්ත රජ පරම්පරාවට තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ශාක්‍යවංශික තථාගතයන් වහන්සේ කපිලවස්තුවේ පත්තිය ලැබනකොට මගේ පරම්පරාවේ මුත්තා රාජ්‍යත්වයේ දන්තපුරේ. ඔහු කරකණ්ඩු හැටියට සඳහන් වෙන්නේ. කරකණ්ඩුගේ පියා දදිවාහන, දදිවාහනගේ බිසව සිංහල දේශයේ පද්මාවතී කුමාරිකාව. මේ කරකණ්ඩුගේ පුතා තමයි වාසුපාල, වාසුපාලගේ පුතා තමයි බ්‍රහ්මදත්ත. ඒ කියන්නේ සිද්ධාර්ථ උපත සිදුවෙන්නේ කරකණ්ඩු රජ දවස, බුද්ධත්වයේ සිදුවෙන්නේ වාසුපාල රජ දවස. පරිනිර්වාණය සිද්ධෙන්නේ වාසුපාලගේ පුත් බ්‍රහ්මදත්ත රජ දවස. මෙන්න මේ මහා සම්මත රජ පරම්පරාවේ උරුමය තමයි මහා සම් කලිඟු රටෙන් ගිය කපිලවස්තුවට ගිය කුමාරවරුන්ගෙන් ගොඩනැගෙන ශාක්‍ය වංශේ. ඒ නිසා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ, වාම දළදා වහන්සේගේ උරුමය මතුවනාගතේ වසර 5000ක් කල ධාතු පරිනිර්වාණය තෙක් චේතියක නිදන්ගත නොකොට රැකගන්නේ කිනම් රජුගේ දරු පරම්පරාවද කියලා බුද්ධ ආදාහන මළුවේ ධාතු බෙදා දෙන අවස්ථාවේදී රටවල් අටක රජදරුවරු යුද ප්‍රකාශ කර තියෙන මොහොතක මේ ධාතු මේ බෙදා දීමට පැමිණ නොසිටි රජපෞල තමයි කලිඟු රට දන්තපුර රජපෞල. ඒ අනුව අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේ ඉන්නවා. ආදාහන පූජෝත්සවයේ දිවස්ලාභින් අතර අග්‍රස්ථානයේ මහා කාශ්‍යපයන් වහන්සේ ඉන්නවා. ඒ වගේම කේම මහරහතන් වහන්සේ ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල හිමි නමක්. උන්වහන්සේත් මේ කලිඟු රට රාජ පරම්පරාවට ලේ උරුමයක් තියෙනවා. මේ උන්වහන්සේලා බලනවා මතු අනාගතයේ මේ රැකගන්න කිනම් රජපරු බලනකොට ගෞතම බුදුරජාන් වහන්සේගේ පියපස ඥාතිත්වයේ උරුමයේ හිමි මහා සක්විති රජ පරම්පරාව තමයි බ්‍රහ්මදත්ත රජ පරම්පරාව. ඒ අනුව තමයි මුත්තණුවන්ට ඉස්සල්ලාම වාම දළදා වහන්සේ ලැබෙන්නේ. මුත්තණුවන්ගෙන් ඇරඹෙන දරු පරම්පරාව වාසු මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ පුතා කාරවේල, කාරවේලගෙන් එන සුදත්ත ගුහසීව දක්වා එනවා. ගුහසීව රජුට පුතුනේ හේමමාලා දියණිය. ඇයට තමයි දළදා වහන්සේගේ උරුමය ලැබෙන්නේ. සාගර විද්‍යාසෙන්පති වේරම්බ දන්ත කුමරු උදේනි රජ පුත් දන්ත කුමාරයා, ඔහු ඇවැස්ස මස්සිනා මේ දෙන්නා විවාහසරණ බන්ධනය කිරීමෙන් ලංකා රාජ්‍යයට පැමිණෙනවා. ලංකා රාජ්‍යයට පැමිණීමෙන් ඉස්සෙල්ලාම කලිඟු රටේදී තමයි දන්තපුරේ දාට ආරක්ෂා අධිකාරී කියන දාට ආරක්ෂක තනතුරෙන් මුත්තාව පිදුම් ලබන්නේ. ලංකාවේදී මහසෙන් රජතුමාගේ පුතා වෙච්ච කිත්සිරි මේඝවර්ණාභය රජතුමා ඒ දෙපළට රාජකීයන් නිසා රජු හා සමාන, ඒ කියන්නේ රජතුමා හා සමාන වරප්‍රසාද දීලා තියෙනවා. දැසි දැස් ගව මහේෂාදී රන්රිදී මුතුමැණික් වාසයට බෙලිගල් පොරලේ කීරවැල්ල කියන ග්‍රාමවරේ ක්‍රිස්තුවස 331 තමයි ලැබෙන්නේ. 310 තමයි ලංකාවට එන්නේ. එතකන් ඉතුරු තියෙනවද මේවා ඔප්පු කරන්න පැහැදිලිව? දළදා වහන්සේගේ පාරම්පරික බාරකාරත්වය මට අවශ්‍යයි. ඔබ වටින් ගොඩින් එන්නේ දේශපාලනට එන්නේ. අපිට තේරෙනවා ටිකක්, දැනෙනවා ටිකක් ඒක. දිව නිලමේ කියන්නේ සිංහල රජු දෙක දළදා වහන්සේගේ උරුමකරු. ඒ ඔහු දිව නිල. ඒතර එහෙම කෙනෙක් දැන් නැහැ නේ. ඉතින් ඒ තනතුර මංකොල්ල කාලානේ. ඒක තනතුරට සුදුසු කවුද?
පැහැදිලුව ඔප්පු කරලා දළදා මාලිගාවටත් බාරදීලා හිමිකරු මම බවට මටත් බාරදීලා මෙන්න මෙතන තමයි මේ ලංකාවට හෙන ගහන්නේ. කැනීම් කරනවා නම් මේ රට ඇතුලේ තියෙනවා හයවෙනි පරාක්‍රමබාහු මුත්තගේ සෝහන් පොත, ස්වර්ණමාණික්ය මුත්තම්මගේ, කිරලි කරෝචි අප්පා, ඒවා කැනීම් කළ යුතුදීනේ. ගෝවේ තොටගමුවේ රාහුල හිමියන්ගේ කියලා කිව්වට ඒක ඉන්දියාව පිළිගන්නේ නැහැ. විද්‍යාත්මක මූලිකත්වයේ දීලා මගේ DNA එකට අවසර දෙන්නකෝ මම තහවුරු කරනවද නැද්ද කියලා බලන්න. මගේ සංඝ පරම්පරාව, මගේ පරම්පරාවට ලේවුරුමේ තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවතෙන සංඝ ගුරුගෝල පරම්පරාවට. උත්තර මූල, වෙල්ගම් මූල, ගලතුරු මූල ආදී සංඝ පරම්පරා. අපිට රාජකීය උරුමයන් තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, පොළොන්නරුව ආදී සියලු රාජධානි තියෙනවා. නමුත් රාජධානි ගොඩනඟපු රජපෞලක. ඒ කියන්නේ ඔබ කියන උත්සාහ කරන්නේ ඒ පුද පිළිවෙත් දැන් කරෙන්නේ නැහැ කියලා. මේ හැම දෙයක්ම අධිකරණයක් හැම විසඳ ගන්න පුළුවන් කාරණා නෙමෙයිනේ. එහෙමනම් විසඳුමක් දෙන්නකෝ. වසර ගෙවි යා පහුවේ පෙර සිරිත නැව